බත්ගස ලෙස විරුදාවලියලත් කොස්ගස ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරයන් අතරින් දෙවනි ස්ථානයට ගැනෙන අතර එය ආහාරයක් ලෙස ඉතාමත්ම වැදගත් පළදරන ගසක්. මෙය මල්බෙරි පවුලට අයත් ගස් වර්ගයක් වන අතර මොරාසේ ශාක කුලයට තමයි අයත් වෙන්නේ. උද්භිද විද්‍යාව අනුව ආටෝකාපන් ඉන්ටෙක්රාපෙස් සහ ආටෝකාස් හෙටපෝලස් යන ද්විතීයී නාමයන්ගෙන් මෙය හඳුන්වනු ලබනවා. දකුණු ආසියාවට ආවේණික වූ ගස් විශේෂයක් වන කොස්ගස නිවර්ධන පහත් බිම් වලට වඩාත්ම යෝග්‍යවත් වූ වෘක්ෂයක්. එහි හටගන්නා වූ ඵලයන් එනම් කොස් ගෙඩි ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් බවට පත් වෙලා තියෙනවා. මෙම ගෙඩි බරින් පවු 80ක් සහ කිලෝග්‍රෑම් 36ක් දක්වා විහිදෙන අතර අඟල් 36ක් සහ අඟල් 20ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වෙනවා. අලුත්ම පර්යේෂණ අනුව කොස් මදුලේ රසායනික සංයුතය ප්‍රධාන සංඝටක කොටස් 38කට බෙදා දක්වන අතර එහි ප්‍රධානම තැනක් ගන්නේ කාබෝහයිඩ්‍රේට් සහ ශක්තියයි. ඊට අමතරව කැල්සියම්, පොටෑසියම්, යකඩ, මේද සහ විටමින් වැනි දෑද අන්තර්ගත වෙලා තියෙනවා. කොස් මදුළු වල කාබෝහයිඩ්‍රේට් 18.9%ක්ද කොස් මදුළු ග්‍රෑම් 100ක කැලරි 98ක ශක්තියක්ද තියෙන බව හොයාගෙන තියෙනවා. කොස් මදුළු වල අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල 11ක් පවා අඩංගු වෙලා තියෙනවා. ඉදුණු කොස් වල ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, ප්‍රොස්පරස් සහ යකඩ මෙන්ම සීනිහා කැරෝටීන්ද අඩංගු වෙනවා. දිව්‍යමය ගසක් ලෙස හඳුන්වන කොස් ගස ප්‍රධාන කොටස් ප්‍රධාන පදාර්ථයන් 38ක් අඩංගු වෙලා තියෙනවා. අවම වශයෙන් ලෙඩ රෝග 32ක් සඳහා අදාළ ගුණාත්මක බවක් කොස් ගසේ ඇති බව හොයාගෙන තියෙනවා. විවිධාකාරයෙන් කරන ලද පරීක්ෂණවලදී කොස් මලේ සිට වරක මදුල දක්වා සියලුම ආහාරවල ඉහළ මට්ටමේ ඖෂධීය ගුණ ඇති බව අද වෙන විට සොයාගෙන තියෙනවා. කොස් ඇටවල විශාල ඖෂධීය ගුණයක් තියෙන අතර කොස් ඇටවල ලිංගික ශක්තිය වැඩි කරන ගුණයක් හා සිරුරේ උෂ්ණය අඩු කරන ගුණයක්ද තියෙනවා. අලුත්ම විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව කොස් ඇට මුත්‍රා රෝග සඳහා මෙන්ම කිරිදෙන මව්වරුන්ටද ඉතාමත්ම ගුණදායකයි. කොස් කොළ යුෂ, මල් හා ගැට තම්බා පානය කිරීම දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක්. කොස් මල් වල යුෂ කැපුම් තුවාලවල ලේ වහනය නතර කරන්නට මෙන්ම එදුම රෝගීන්ගේ වේදනා නාශකයක් ලෙසද කොස් පොතු යොදා ගන්නට පුළුවන්. කොස් කිරි තුවාලවල බාහිර ආලේපනයක් ලෙස භාවිතා කර ඇති අතර මෙමගින් අභ්‍යන්තර වශයෙන් ලේ වහනය අඩු කර ශක්තිය වර්ධනය කර පටක ශක්තිමත් කරන බව ආයුර්වේදයේ පවා සඳහන් වෙලා තියෙනවා. සුව වෙමින් පවතින පාචන රෝගීන්ගේ ආමාශය යථා තත්ත්වයට පත් කරන්නටත් විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආහාර ජීර්ණය පහසු කරන්නටත් පොළොස්ගට තම්බා දෙනු ලබනවා. ශරීරයේ මධ්‍යසාර අඩු කිරීම වරකා පල්පයක් ලෙසද භාවිතා කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. විවිධ අවස්ථාවන්හිදී විවිධ ආකාරයට සකස් කරගන්නට පුළුවන් කොස් පොළොස්ගට සම්බෝලය, පැහිය, පොළොස් මැල්ලුම, ගෙඩිය ලපටි අවස්ථාවන්හිදී පිළියෙල කර හැකි ආහාර වර්ගයන් ලෙස සඳහන් වෙනවා. ඒ වගේම කොස් තැඹුම, මැල්ලුම, කිරි කොස් මාළුව, කොස් නියඬලාව, කොස් මදුළු පුරවා බෙදුම, කොස් ගෙඩියේ පැසුණු අවස්ථාවේදී සකස් කළ හැකි ආහාරයන් ලෙස සඳහන් කරන්නට පුළුවන් කොස් ඇට බැදුම, මැල්ලුම, කළුපොල් මාළුව, කොස් ඇටවලින් සකස් කරගන්නට පුළුවන් කාර්ය, කොස් ඇට කබලේ බැද, වංගඩියේ කොට, පොල් සමග ගම්මිරිසට කිහිපයක්ද යොදා අග්ගලාමින් සකස් කරගන්නට පුළුවන් අතර කොස් මදුළු හීනියට ඉරා තෙලේ බැද සීනි දමා හෝ නොදමා තේ වේලාවට පිළියෙල කරගන්නටත් පුළුවන්කම තිබෙනවා. මේ ආකාරයට බලන විට ටින් කරන ලද පොළොස් විදේශ රටවලට පවා අපනයනය කරනවා. අද මේ ආහාර සැකසීම තවත් ඔබට යමින් දේශීයවත් හොඳ ඉල්ලුමක් මේ සඳහා පවතිනවා. එමෙන්ම වියලා තෙලේ බැදින ලද කොස් ඇට සහ කොස් මදුළු ඇසුරුම් කර හෝ නැතිව අලවියට ඉදිරිපත් කරම හොඳ ස්වං රැකියාවක් බවටද පත් වෙලා තියෙනවා. පළතුරක් ලෙස කොස් වලින් ලැබෙන ප්‍රයෝජනද සලකා බැලිය යුතුමයි. හොඳින් පැසුණු කොස් ඉදුණු පසු වැල හෝ වරකා ලෙසට නැවුම ප්‍රයෝජනයට ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට අමතරව විවිධ නිෂ්පාදන ලෙස සකස් කරන්නටත් දැන් යොමු වෙලා තියෙනවා. ටින් කරන ලද පළතුරක් ලෙස වරකා වෙළඳපොළේ අපිට අද දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා. එමෙන්ම රස පාන ලෙසටද සකස් කරගන්නට පුළුවන්. කොස් ඵලය ආරම්භයේ සිට අවසානය දක්වාම අපට සපයන්නේ ආහාරමයි. ඉතින් මෙම ආහාර සපයන උල්පතක් කීම වරදක් නොවේ. තවත් මේ වගේ කරුණු කාරණා පිළිබඳව දැනගන්නට ඕනේ නම් අපේ YouTube channel එකට දැන්ම subscribe කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා, comment කරලා, share කරන්න. ඔයාට සුබ දවසක්.